ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුවේදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අතරංකුට ගන්නා ලෙස පසුගියදා කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කළා. එකී වරෙන්තුවට අනුව හිටපු අමාත්‍යවරයා සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් යන මහත්වරුන් අතරංකුට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කළා. එය අනුව පසුගිය දින තුනෙහි හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අතරංගුට ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. තෙවැනි දිනටත් ඊයේ ඒ මහතාට අයත් බතරමුල්ල රජමල්වත්තේ පිහිටි නිවස වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණියා. කෙසේ වෙතත් මේ වන විටත් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අතරංගුට ගැනීමට හැකි වී නැහැ. මේ අතර පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් මහතාට අයත් කොළඹ 7 මල්පාරේ පිහිටි නිවස ඊයේ මධ්‍යම රාත්‍රියේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පරීක්ෂාවට ලක් වුණා. එහිදීද ඔහු අතරංගුට ගැනීමට හැකි වී නැහැ. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිස අතරංගුට ගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.